එක තරංගය ඉතිරිලා තියෙන තරංගාවලියේ ඒ තරංගෙට තියෙන සූදානම කොහොමද? මොකද මීට වැඩිය හත්පසින්ම වෙනස් ඒ තත්ත්වයන් රවුන්ඩ් එක කොහොමද? ඒකට තියෙන සූදානම මොන වගේ සූදානමද තියෙන්නේ දැන්? ඇත්තටම අපි මං හිතන අපේ කණ්ඩායමෙන් 3 දෙනෙක් 4 දෙනෙක් වගේ තමයි يعني ඒ සෙන්ට් ලූසියා වල මැච් එක ගහලා දෙන්නේ. ඉතින් මං හිතනවා අපි කණ්ඩායමක් ඉදිරියේ තියෙන එක්ස්පීරියන්ස් එක අරගෙන ඉතින් අපිට يعني හොඳ බෝලිං යුනිට් එකක් තියෙනවා. අපි හිතනවා අපි සෙන්ට් ලූසියා වලදී හොඳ බැටින් ඩිස්ප්ලේ එකක් දාලා අපි අන්තිම තරඟය හොඳට සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා. මයිෂ ගොඩක් කණ්ඩායම් මේ US වල තිබුණු තරඟවලදී ලකුණු වැඩියෙන් ස්කෝර් කරලා නැහැ. නමුත් පන්දු යවන්න මේ කණ්ඩායම් වල ඒ ස්කෝර්ස් ඩිෆෙන්ඩ් කරලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තොත් ලකුණු ස්කෝර් කරේ නැහැ. නමුත් මේ මැච් දෙකේ යවපු වයිඩ් පන්දු සහ ෆුල් ටොසස් මේවා කොතරම් බලපෑවද තරඟාවලියෙන් ඉවත් වෙන්නට? පර්සනලි මට හිතෙනවා අපි ලකුණු 78ට ගැව්ව සවුත් අප්‍රිකා මැච් එක නම් මං හිතන්නේ ගොඩක් يعني එක්ස්ට්‍රාස් ගියකල අපේ එක්ස්ට්‍රාස් ගියේ බංග්ලාදේශ මැච් එකේ. ඒත් බංග්ලාදේශ් මැච් එක ගැන බලන අපිට 104ක් තිබ්බේ. ඒගොල්ලෝ හොඳ මොමන්ටම් එක ගෙටියා. ඒගොල්ලන්ට විකට් දෙකයි ගිහිල්ලා තිබ්බේ පළවෙනි ඕස් 10යි. ඉතින් අපිට විකට් ගන්න ඕන නෝනා. ඒතකොට අපි ට්‍රයි කරනවා වැඩි විකට්ස් ගන්න තරඟේ. ඒතකොට අපේ ඉතින් වැරදීම් වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒ වගේ වැරදීම් කරන්න බෑ. බට් මං හිතනවා අපි කණ්ඩායමක් විදිහට අපි يعني පන්දු යනත් හොඳට පන්දු යවුවා තරඟාවලිය පුරාම හැමෝම තමන්ගේ උපරිම දුන්නා කියලා හිතනවා. ඉතින් මට තියෙන්නේ ඒක ඇත්තටම يعني ඒක අපි ට්‍රයි කරා ගොඩක් විකට් ගන්න. ඒ නිසා තමයි අපි ඉතින් වයිට් ගියේ මැච් එකේ.